නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පතීම පිණිස උන්වහන්සේ දීර්ඝ කාලයක් මේ සසරේ පාරමී ධර්මයන් පුරන්නට යෙදුණා. මීට 20 අසංඛේය කල්ප සේකට පෙර වෙලඳාම යන අතරේ නැව මුහුදුපත් වෙලා පුදුම වීරියකින් තමන්ගේ අම්මා කරේ තියාගෙන පීනගෙන ගියේ. එදා බ්‍රහ්ම ලෝකේ හිටපු බ්‍රහ්ම දේවතාවේ බොහෝ කාලයක් බ්‍රහ්ම ලෝකේ සමාපතියෙන් වැඩ ඉඳලා සමාධියෙන් නැකිටලා ලෝකෙ දිහා බැලුවා. මනුස්ස ලෝකේ දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න කාලයක්. බොහෝ කාලෙකින් මනුස්ස ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. බුද්ධත්වයට පත් වෙන්න වීරියක් තියෙන කෙනෙක්වත් මේ ලෝකෙ ඉන්නවද? බබලොව ඉඳන් මනුස්ස ලෝකෙ දිහා බලනකා මහා වීරියවන්ත කෙනෙක් තමන්ගේ අම්මා කර පිට තියාගෙන පීනනවා. එදා මේ බ්‍රහ්ම දේවතාවා සිතුවිල්ලක් හිතට ඇතුල් කරා, පුතේ නුඹට ඔය වීරිය බුද්ධත්වය පිණිසම වීරිය වඩන්න උපකාර වේවා කියන සිතුවිල්ල හිතට ඇතුල් කරා. එදා මේ මහා සාගරේ විතර වුණා පස්සේ අර අම්මා තමන්ගේ පුතාට හදවතින්ම කියා හිටියා, පුතේ නුඹ මාව මේ මහා සාගරයෙන් ඈතර කරා, අර පිට තියාගෙන සාගරයෙන් ඈතර කර පිණින් නුඹට ලෝතුරා බුද්ධත්වයම ලැබේවා කියලා හදවතින්ම කියා හිටියා. එදා තමයි උන්වහන්සේගේ හිතට ඉස්සල්ලාම බුද්ධත්වයට පත් වෙන්න සිතුවිල්ලක් හිතට ආව දවස. එදා සිට නවා සංකේය කල්ප ලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කරමින් පින් දහම් සිදු කරා. සත් අසංකේය කල්ප ලක්ෂයක් වචනින් බුදු බව ප්‍රාර්ථනා කරමින් පින් දහම් සිදු කරා. පින්වතුනි මනෝ ප්‍රනිධානයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කිරීමට අපි කියන මනෝ ප්‍රනිධාන. වචනින් බුදු බව ප්‍රාර්ථනා කරමින් සසරේ පින් දහම් සිදු කිරීමට කියන වාග් ප්‍රනිධාන. මනෝ ප්‍රනිධානයක් වාග් ප්‍රනිධානයක් සොලසා සංකේය කල්ප ලක්ෂයක් පුරා සම්පූර්ණ කරලා දීපංකර පාදමූලයේදී සුමේධ තාපසයාණන් වහන්සේ හැටියට නියත විවරණ ලබන්න තරම් පුණ්‍ය ශක්තියක් ඇතුව ඉපදිලා හිටි. බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ගන්න නම් පිරිමි ආත්ම භාවයක් ලබන්නට ඕනේ. ඒ ජීවිතේම වීරිය වැඩුවොත් අරහතේට පත් වෙන්න තරම් පාරමී ධර්ම පින සම්පූර්ණ වෙච්ච කෙනෙක් බවට පරිණත් ඕනේ. බුදු කෙනෙකුට තමන්ගේ ජීවිතේම පූජා කරලා පූජාවන් සිදු කරන්නට ඕනේ. මේ වගේ සියලු කරුණු එකට එකතු වෙච්ච තැන එදා දීපංකර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානයක් සූදානම් කරපු වෙලාවේ මග සරසන පිරිසට දානීයට වැඩම කරනකොට මග සරසලා අවසන් කරගන්න බැරි වුණා. මඩ වගුරු තිබුණා. තමන්ට හොඳම අවස්ථාව පාරමී ධර්මයක් සම්පූර්ණ කරත් බුද්ධත්වයේ වෙනුවෙන්ම පෙරුම් පුරාගෙන යන මහා පින්වන්ත කෙනා. එදා සුමේධ තාපසයන් වහන්සේ හැටියට මේ මඩ ගොඩේ දිගා වෙලා තමන්ගේ ශාරීරියේ ඒ දණ්ඩක් වගේ උන්වහන්සේ හදවතින් ප්‍රාර්ථනා කරගතා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ මහා සංඝයාට මේ මඩ නොපෑගීවා, මගේ මේ ශරීරයේ ඒ දණ්ඩකට මේ මතින් වැඩම කරවා කියන සිතුවිල්ලෙන් ඒ මත දිගා වුණා. මේ පිණෙන් මට ලෝතුරා බුද්ධත්වයම ලැබේවා කියන චේතනාව. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ සිතුවිල්ල දැකලා උන්වහන්සේ ඒ ප්‍රාර්ථනාවට ඉඩ දෙන්න එදා සුමේධ තාපසයන් වහන්සේගේ ඒ ශරීරයේ මතින් උන්වහන්සේ වැඩම කරා. එදා බොහෝම සද්ධාවට පතෙලා දින 7ක් දාහණයට ආරාධනා කරලා දන් දුන්. මේ විදිහට මහා දන් දීලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන ප්‍රාර්ථනාව සිහිපත් කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ දීපු මහා දානයන් මේ සියල්ලේ පිණිම දිව්‍ය බ්‍රහ්ම සැප සම්පත්
ලබන්න නොවි. තුන් ලෝ වාසී අසංඛේය ගණන් සතයන්ව සසර දුකින් මුදවන්න මටත් ලෝතුරා බුද්ධ රාජ්‍යම වේවා කියලා ප්‍රාර්ථනාව සිහිපත් කරා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ ප්‍රාණී ඉෂ්ට වෙනවා. තව සාරා සංඛේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙන්නේ මෙන්න මේ මහා පින්වන්ත එදා දීපංකර බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම උන්වහන්සේට නියත විවරණ ලබා දුන්නේ. තව සාරා සංඛේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. එදා ඒ සුමේද තාපසයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සම්පූර්ණ කළ යුතු මොන වගේ ගුණධර්මද කියලා විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා දානං සීලංච නිකම්මං පඤ්ඤා විරියේන පංචම කංචි සත ආනං මිතුපීඛාති මාදස්ස. දානයත් සීලයත් නෛෂ්කම්මයත් ප්‍රඥාව වීරිය ඒ විතරක් නෙමේ ඉවසීම සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රිය උපේඛාව කියන මේ දස පාරමී ධර්මයන් පාරමී හැටියට විතරක් නෙමේ පරමත්ත පාරමී හැටියට උපපාරමී හැටියට තිස් ආකාරයකින් සම්පූර්ණ කළ යුතුයි. දාන පාරමිතාව දසාකාරයකටත් දාන උපපාරමිතාව තවත් දසාකාරයකටත් දාන පරමත්ත පාරමිතාව තවත් ආකාර මේ විදිහට දස පාරමී ධර්මයන් මේ කියපු 10ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දාන සීල නෛෂ්කම්ම්‍ය ප්‍රඥා වීර්යය ඉවසීම සති අදිෂ්ඨානේ මෛත්‍රී උපේක්ඛා කියන 10 පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා 30 ආකාරයකින් සම්පූර්ණ කළ යුතුයි බුද්ධත්වයට පත් වෙන්නේ. එදා ඉඳන් මේ පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්න පටන් ගත් පින්වතුනි සාරා සංකේය කල්පලක්ෂය පුරා පාරමී පුරාගෙන ඉන්නේ සෝවාන් ඵලයට පත් වෙලා නෙමෙයි සතර අපායේ මිදිච්ච කෙනෙක් නෙමෙයි. සෝවාන් ඵලයට පත් වුණා නම් ආත්ම හතයි පරිම උපත කරා යන්නේ. ඒ නිසා කෙලෙස් සහිතව ප්‍රාර්ථනාවක් ඇතුව ඉනකොට සතර අපායේ පවා උපදී. ඒ නිසාමයි වටක ජාතකයේ පුංචි වටුකුරුල්ලෙක් වෙලා ඉපදිච්ච ආත්මයක් ගැන අපි කතා කරන්නේ. මත්ස්‍ය රාජ ජාතකයේ මේ මත්ස්‍ය රාජ පිරිත ගැන කතා කරනකොට මත්ස්‍ය රාජයේ ඉපදිච්ච ආත්මයක් ගැන කතා කරා. මේ වගේ නොයේ ආත්ම භාවවල මේ සතර අපායේ පවා ඉපදෙමින් පාරමී ධර්මයන් දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන ඇවිල්ලා සාරා සංකේය කල්පලක්ෂය පුරා දස පාරමී පාරමී උපපාරමී පරම පාරමී හැටියට සම්පූර්ණ කරලා එදා උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදුනා පාරමී සම්පූර්ණ වුණා කියන අදහස. එදා සක්‍ර දෙවියන් බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී ධර්ම දැන් සම්පූර්ණයි නෑ තව තියෙනවා. දාන පාරමිතාවේ පරමත්ත පාරමිතාව ඉතුරු වෙලා තියෙනවා. ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න නම් දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටස සම්පූර්ණ කරගන්නට ඕන. එදා මොකද කරේ සක්‍ර දෙවියන් විධාන කරා සංජේතේන මහරජතුමාගේ විසව කුසතී දේවියගේ කුසී ජයතුරාපුරේ ගිහින් උපදී දාන පාරමිතාවේ පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරගෙන අසංඛේය ගණන් දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේවා කියලා ආරාධනා කරා. එදා මේ දිව්‍ය රාජානන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන්ගේ ආරාධනාව පිළි අරගෙන මනුස්ස ලෝකේ උපදින්න පෙරම සක්‍ර දෙවියන්ගේ අගමෙහිසිය හැටියට තමයි එදා කුසතී දේවිය ඉපදිලා හිටි. සක්‍ර දෙවියන්ගේ වරන් 10ක් අරගෙනමයි ජයතුරාපුරී ඇවිල්ලා ඉපදුන. සංජේතේන රජුරුවන්ගේ විසව හැටියට ඉන්නකොට බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා කුසතී දේවියගේ කුසේ පිළිසිඳ ගන්නකොටම 60,000 බෝධිසත්ව දේවතාවුන් එකම දවසේ දෙව්ලොවින් චුත වෙලා ජයතුරාපුරීම මෑණිවරුන්ගේ කුසේ පිළිසිඳ ගන්නට ඉදුණා. පින්වතුනි බෝසතාණන් වහන්සේ කුසතී දේවියගේ කුසේ පිළිසිඳ ගත දවසේ ඉඳන් කුසතී දේවිය ලක්ෂයක් බැගින් වියදම් කරලා මාස 10 පුරාම දුගී මග්ගී යාචකයන්ට දන් වැට පැවැත්වුවා. දරුවා බිහි වෙන දවසේ වෙළඳ වීදියේ සංචාරය කරන්න සිතුවිල්ල පහළ වුණා. බොහොම ලස්සනට සකස් කරපු රථයක නැගලා වෙළඳ වීදියේ සංචාරය කරනකොට දරුවා බිහි වෙන ලකුණු පහළ වුණා. ඉක්මනට සේවිකාව වටතිර ඇදලා ආරක්ෂාව සැලසුවා. එදා පින්වතුනි වෙළඳ වීදියේක මේ උතුම් මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ වෙස්සන්තර නමින් කුමාරයෙක් හැටියට ඉපදිච්ච දවසේ ඉපදිච්ච ගමම්ම අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. දන් දෙන්නම ඉපදිච්ච කෙනා දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ අවස්ථා තුනක් ඉපදිච්ච ගමම්ම කතා කරපු බව දේශනාවේ සඳහන් වෙනවා. මහෝෂධ කුමාරයා
හැටියට ඉපදිච්ච ආත්මය. මව් කුසින් උපදිනකොටම සත්ව දෙවියෝ සඳුන් ගැටයක් අතට දුන්නා. මේ සඳුන් ගැටේ අතේ තියාගෙන ඉන්නකොට අම්මා දරුව දිහා බලලා පුතේ මොනවද ඔය අතේ තියාගෙන ඉන්නේ? අම්මේ මේ මහා ඖෂධයක්, මහෝෂධ නමින් හැඳින්වුවේ ආත්මය. ඒ වගේමයි ලෝතුරා බුද්ධ අතේට පතෙච්ච ආත්මේ පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහි වුණේම සිංහනාදය කරගෙන. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජිරෝ හමස්මි ලෝකස්ස, සිටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නතිදානි ගුණබවෝ කියන සිංහනාදය කරගෙනමයි ලෝකයට බිහි වුණේ. පින්වතුනි, වෙස්සන්තර ආත්මේ දා මව කුසින් බිහි වෙනකොටම අම්මා දිහා බලලා අම්මේ දන් දෙන්න මුකුත් නැද්ද කියලා අහනකොට ලක්ෂයකින් තන් කහවණු පොදිය අතට ලං කරා. මේ පුංචි දරුවා එහෙම අත් දෙකෙන් අල්ලගෙන හැරිලා ළඟ හිටපු අම්මා කෙනෙකුට දන් දුන්. මව කුසින් බිහි වුණේම දන් දීගෙන. අවුරුදු දෙකක් පමණ වයස එනකොට මේ පෙරදි රන් මාල නම වාරයක් දන් දීලා තියෙනවා. අවුරුදු දෙකක් වගේ වයසේදී කිරි අම්මාවරු මාලිගාවේ ඉන්න අප උපස්ථාන කරන කාන්තාවන් ළඟට එනකොට හරි පැලඳලා තියෙන රන් මාලේ කොහොම හරි හිමීට ගලවගෙන දික් කරනවා. ඒ අය අතින් ගතට පස්සේ ආයෙමත් තමන්ගේ අතට ගන්නේ නැහැ. ඒක එපා කියලා. ඊට පස්සේ ආයෙමත් අලුතෙන් එකක් පැලඳුවට පස්සේ ආයෙමත් ඒක අරගෙන දන් දෙනවා. මේ වගේ අවුරුදු දෙකක් වගේ වයස එනකොට නම වාරයක් තමන්ගේ කරේ පෙරදි රන් මාල දන් දුන් පිංගතුනි. එදා විස්සන්තරාමි මව් කුසින් ලෝකයට බිහි වෙච්ච දවසේම උපෝසත කුලේ හස්ති රාජේ එදාම ඉපදිච්ච සුදු පාට ඇතෙක්ව ගෙනල්ලා රාජ වාසලේ තියලා ගියා. සුදු පාට හස්ති රාජයා එදා හන්දර නමින් හැඳින්වුවා. අකලට වැසි වස්සවන්න පුළුවන් ආකාශචාරී වෙච්ච මහා 이르දි බල සම්පන්න හස්තිය. ඒ නිසාම මේ හස්ති රාජයා රාජකීය මගුල් ඇතා නමින් හැඳින්වුවා. අවුරුදු 8ක් වගේ පුංචි වයසේදී මාලිගාවේ තමන් නිදාගන්න ඇඳේ බද්ද පරියන්කේ වාඩි වෙලා ආධ්‍යාත්මික දාහනයක් දුන්නා. උන්වහන්සේ සමාපතියට සමවැදිලා අවුරුදු 7ක් වගේ වයසේදී භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා සිය දහස්වර දානය දුන්නා. යම් කිසි කෙනෙක් ඇස් ඉල්ලගෙන පැමිණෙනවා නම් ලෝතුරා බුදුපව පතා ඇස් දන් දෙන්නේ. යම් කිසි කෙනෙක් මගේ ලේ ඉල්ලගෙන පැමිණෙනවා නම් ලෝතුරා බුදුපව පතා ලේ දන් දෙන්නේ. යම් කිසි කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙනම් ලෝතුරා බුදුපව පතා මගේ ශරීර මාංශේ මම දන් දෙමි. යම් කෙනෙක් ජීවිතයේ ඉල්ලගෙන පැමිණෙනම් රාජ කුමාරකම අතහැරලා දාස භාවයට පත්ලා මගේ ජීවිතේ පූජා කරමි. මේ විදිහට සිය දහස් වාරයක් බද්ද පරියන්කෙන් වාඩි වෙලා නැවත 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 ආධ්‍යාත්මික දාහනයක් වශයෙන් කියන්න කියන්න මහ පොළව ගුගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ස්වාමීනි, ඔබ වහන්සේට පුළුවනි ඔය කියන දේ කරන්න. මහ පොළව කම්පා වුණා. ඒ තමයි විස්සන්තර ආත්මේ මහ පොළව කම්පා වෙච්ච පළවෙනි වතාව. පිංගතුනි, මේ දීර්ඝ සංසාර ගමන තුර ලෝතුරා බුදුබව පතා නී දම් දීපු වාර ගන්න මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. දීර්ඝ සංසාර ගමනේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ලී දම් දීපු වාර ගන්න මේ මහා පෘථුවියේ මස් ප්‍රමාණයට වැඩි බුද්ධත්වයේ පතා මස් දම් දීපු වාර ගන්න ශරීර මාංශයන් දම් දීපු වාර ගන්න. ඒ විතරක් නෙමෙයි, මේ අහසේ තියෙන තරු කැටවලට වඩා වැඩි ලෝතුරා බුදුබව පතා ඇස් දම් දීලා තියෙන මේ තරම් මහා පාරමිතාවක් උරාගෙන ආපු මේ වෙස්සන්තර කුමාරයා අවුරුදු 16ක් වගේ වයස එනකොට එදා සංජීතේන රජතුමා විසින් රාජ අභිෂේක කරන්නට යෙදුණා. එද කල්ප ලක්ෂයක් තිස්සේ විරුම් පුරාගෙන ඉන්න මහා පින්වන්ත කෙනා මන්ත්‍රී දේවිය විවාහ කරලා දුන්නා. මේ අය විවාහ වෙච්ච දවසේ ඉඳන් නගරේ හතර කොනෙත් මැද රාජ වාසල අසල දානයන් හතක් ලක්ෂයක් බැගින් වියදම් කරලා එක දානයක දාන හයක් නගරේ හතර කොනෙත් මැද රාජ වාසල අතරත් ලක්ෂ 6 බැගින් වියදම් කරලා දවස ගානි දුගී මගේ යාචකයන්ට දන් වැටපැවැත්. මේ විදියට ඉන්න කාලේ මුලින්ම පුතුවණ පහළ වුණා. ජාලිය නමින් හැදින් ටික කාලයක් යනකොට දුවෙක් ඉපදුනා. ක්‍රිෂ්ණජිනා නමින් නමති. මේ දරුවන් ඇවිදින තීරෙන වයසට එනකොට තවත් මහා පුදුම දානය පරිත්‍යාගයක් සිදු කරා. එදා අර පණ්ඩර නමින් හඳුන්වපු මේ මහා හස්ති රාජයා පිට නැගලා මේ දාන ශාලාව ළඟට ගිහිල්ලා දුගී මගේ යාචකයන් මේ දන් දෙන ආකාරය බලාගෙන සතුටු වෙලා ඊළඟ දාන ශාලාව ළඟට යනකොට කලින්ගු රටෙන් ආපු පිරිස ජයගෝසා කරලා මේ හස්ති රාජයා ඉල්ලා හිටියේ. අකලට වැසි වස්සවන ආකාශචාරී වෙච්ච මේ මහා හස්ති රාජයා බොහොම 이르දි බල සම්පන්න හස්ති රාජේ මේ ජයතුරා පුරේටම ආලෝකයක් වෙච්ච බොහොම භාග්‍යවත් වෙච්ච හස්ති රාජයා තමන්ගෙන් යමක් ඉල්ලුවට පස්සේ නෑ බෑ කියන වචනේ නැති බොහෝ සතානන් වහන්සේ
වහන්සේ මේ හස්ති රාජයාගේ පිටෙන් පහලට බැහැලා හොඬේ අරගෙන මේ පිරිසගේ අතේ තියලා අතපැන් වගරා අකලට වැසි වස්සව ආකාශචාරියෝ මේ මහා හස්ති රාජයා අද මන් දන් දෙන්නේ මේ දෙන දාන මේ වින මට ලෝතුරා බුද්ධ රාජ්‍ය විනිසම උපකාර වේවා අසංඛේය ගණන් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් මුදවන්න ලෝතුරා බුද්ධත්වයටම පතෙන්න මේ පණ්ඩර හස්ති රාජයා දන් දෙන පින මට උපකාර වේවා කියලා මේ ඇතා දන් දෙනකොට මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා දෙවනි වතාව මහ පොළොව කම්පාවට පත් වෙයි එදා පින්වතුනි දේවාවිස්තේ නගරවැසියන් කෝප වෙන්න පටන් ගත්තා මිනිස්සු කෝපාවිෂ්ට වුණා මේ ඇතා දන් දුන්නා කියලා දැන් මිනිස්සුන්ට පුදුම තරහක් ඇති වුණා මේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉල්ලන හැමදේම දන් දෙන මේ වෙස්සන්තර නම් රජුරු යක්ෂයෙකුට වුණත් අපිවත් දන් දෙයි ඒ නිසා මේ රාජ්‍යරෝ නම් තියාගන්න වටින්නේ මිනිස්සු රෝෂණය කරන්න පටන් බිය රජතුමාගේ රාජවාසල ඉදිරියට ඇවිල්ලා ගියා හිටියා දානීයක සීමාවක් නොදැන ඉල්ලන හැමදේම දන් දෙන වෙස්සන්ත රජුරු අපිට එපා වංකගිරියටම යැවිය යුතුයි කියලා මිනිස්සු උද්ඝෝෂණින් කියා හිටියා පිය රජතුමා බැලුවා මිනිස්සුන්ගේ උද්ඝෝෂණේ බොහොම ගාම්භීරයි මිනිස්සු එක හඬින්ම මේ දේ කියා හිටිනවා පිය රජතුමා හිතුවා කමක් නැහැ වංකගිරියට පිට කරලා යවලා මිනිස්සු ලවාම ආයේ මත් එන්න ගන්නම් කියන අදහසෙන් පොරොන්දු වුණා වෙස්සන්ත රජතුමාව රජකමින් මුදවලා භාවනා කරන්න වංකගිරියට පිට කරලා යවනවා කියලා මේ විදියට පොරොන්දු වෙලා තමන්ගේ අමාත්‍යවරයෙකුට සේවකයෙකුට කතා කරලා කියනවා මේ පණවිඩේ ගිහින් කියන්න හෙට දවසේ වංකගිරියට යන්න සූදානම් වෙන්න කියලා පිය රජතුමා පණවිඩයක් ගැනි මේ පණවිඩේ අරගෙන ගිය වෙලාවේ වෙස්සන්ත රජුරෝ අර 60000 දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා තමන්ගේ පරිවාර පිරිස හැටියට අර බුදු පිරිස පිරිවරාගෙන තමන් දීපු දාන මේ පින ගැන සතුටු වෙවි හිටි. ඒ වෙලාවෙමයි අර රාජකුමාරවරු ඇවිල්ලා කියා හිටියේ වෙස්සන්ත රජුරවන්ට රජතුමනි පිය රජුරෝ ඔබට දැනුම් දුන්නා හෙට දවසේ වංකගිරියට යන්න සූදානම් වෙන්න කියලා. ඒ වෙලාවේ වෙස්සන්ත රජුරවන්ට කියවුනා මගේ හිතේ හැටියට මට දන් දෙන්න මේ රාජ්‍ය මට ලැබෙන්නේ නැත්නම් මීට වැඩිය හොඳයි මං වංකගිරියට ගිහින් මං භාවනා කරනවා. ඒ නිසා පිය රජුරවන්ට කියන්න රජතුමනි මම හෙට නොවේ අනිද්දා පිටත් වෙන්නම් කියලා පණවිඩය ඇරියා. පණවිඩය ඇරලා වෙස්සන්ත රජුරෝ මොකද කරේ? මන්ත්‍රී දේවියට ගිහින් කියා හිටියා දේවිය හෙට දවසේ විශාල නිධානය කරන්නට තියෙනවා. ඔබට ලැබිච්ච දායාදේ රැස් කරන්න හෙට සත සතික නිධානයක් සිදු කරනවා. මන්ත්‍රී දේවිය බැලුවා මේ මොකද? හැමදාම ඉල්ලන හැමදේම දන් දීපු මේ රජුරෝ මොකක්ද මේ නිදන් කරන්න හදන්නේ? කියා හිටියා නෑ දේවිය නිදන් කරනවා කියන්නේ දන් දෙන්න. හෙට දවසේ අපට ලැබිච්ච සියලුම දායාදේ රැස් කරලා සත සත දානයක් දිය යුතුයි. ඇතුන් 700යි අස්සයන් 700යි අස්රත 700යි ඒ වගේම සූසට ආවරණ වලින් සරසතු කන්‍යාව 700යි මේ විදියට 700 බැගින් සත සතික දානයක් සූදානම් කරා. මේ විදියට පින්වතුනි අර මන්ත්‍රී දේවියට දායාදයට ලැබිච්ච සියල්ල එකතු කරලා උදේ ඉඳන් හවස් වෙනකම්ම දුගී මගේ ආර්යයන් සියලු දෙනාට මේ සියල්ල මාලිගාව ඉදිරියේ දන් දුන්නා. මේ සියල්ල දන් දීලා ප්‍රාර්ථනා කරා තමන්ගේ හිතේ හැටියට තමන් සතු සියලුම දායාදයන් සත සතික දානයක් හැටියට අද උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉල්ලන් ආපු හැම දෙනාටම දුගී මගේ යාචකයන්ට දන් දුන්නා. මේ මහා දානමේ විනෙන් මට සංකේය ගණන් දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් මුදවන්න ලෝතුරා බුද්ධ රාජ්‍ය මාතේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මහා පොළව ගිගුරුම් දෙමින් තුන්වෙනි වතාවේ කම්පාව පත් වුණා. එදා උන්වහන්සේ තීරණය කරා පසුවදා පිටත් වෙලා යන්න. තීරණය කරලා මන්ත්‍රී දේවියට කියා හිටියා දේවිය දරුවෝ දෙන්න බලාගෙන මාලිකාවේ ඉන්න. වංකගිරිය කියන්නේ බොහොම දුෂ්කර තැන. දේවිය කියා හිටියා ස්වාමීනි ඔබ නැති මේ මාලිකාවේ දරුවෝ දෙන්න එක ඉන්නවට වඩා මහා වනාන්තරයට ගිහිල්ලා ඔබට අප උපස්ථාන කරමින් ඒ තවුස් දම් පුරණ එකම සැපයි. ඒ නිසා මමත් මේ ගමනට එනවා කියලා. එදා උදේම සූදානම් වෙලා තමන්ගේ දෙමාපියන්ට සංජීතේන රජතුමාට කුසතී දේවියට වන්දනා කරන්න ගිය වෙලාවේ කුසතී දේවිය වංකගිරියට යන ගමනේ මගදිගට හමු වෙන හැම දෙනාටම දන් දෙන්න කරත 1000ක් සූදානම් කරා මේ ගමන. එදා තමන්ගේ දෙමාපියන්ට වන්දනා කරලා ආශිර්වාදේ අරගෙන වංකගිරියට යන්න පිටත් එන්න රතියට එනකොට මන්ත්‍රී දේවි දරුවෝ දෙන්නයි ගැවිලා මේ රතිය නැගලා දේවිය කියන දේ ඇහුවෙම නැහැ. නමුත් දේවියත් එකම පිටත් වෙලා යනකොට මගදිගට හමු වෙන සියලු දෙනාට දුගී මගේ ආචකයන් සියලු දෙනාටම අර කරත්ත 1000ෙම තිබ්බ හැම දෙයක්ම දන් දුන්නා. ඒ විදියට දන් දීගෙන ගිහිල්ලා අන්තිමට අස්සයෝ දෙන්නා ඉල්ලගෙන
කෙනාව. කරති ඉන්න අස්සයෝ දෙන්නත් දන් දුන්නා. රෝහිත මොග්ගල්ලාන කියන දේවතාවරු දෙන්නේ මේ කරති මිනිස් වෙසින් අරගෙන ඇදගෙන ගියා. ටික දුරක් යනකොට කරති තිල්ලගෙන කරති දන් දීලා හයින් වංකගිරියට යන්න පිටත් වුණා. දේවතාවරු තිස්සයදුන් මාර්ගයේ කෙටි කරලා හකුලවල හකුලවලා මාර්ගයේ කෙටි කරලා දුන්නා. එදා බොහෝම නිදැල්ලි මේ රජකම් කරපු රජුරෝ රජකම අතහැරලා මන්ත්‍රී දේවියත් දරු දෙන්නත් එක්ක මහා වනාන්තරී මැදින් යනකොට කිසිම සතෙක් සිව්පාවික්කෙන් අනතුරක් හිංසාව පීඩාවක් ඇති වුණේ නැහැ. දේවතාවරු ආරක්ෂා කරා. මේ දරුවන්ට තේරුමක් නැහැ දරුවෝ මේ පළවැල දැකලා අද්දික් කරලා ඉල්ලනවා පියතුමනි මට මෙන්න මේ පළවැල ලබා දෙන්න මට අර අඹ ටික කඩලා දෙන්න. ඒ ගස්වලට අත දික් කරනකොටම ගස්වල අතු නැමිලා එන අත ළඟට මන්ත්‍රී දේවිය බොහොම සතුටින් කියා හිටියා. තමන්ගෙන් ඉල්ලන හැම දෙයක්ම බෑ නොකියා දන් දීපු පිණින් සිපිත් නැති ගස් හවා තමන්ගේ මේ පළවැල බෝස්තාණන් වහන්සේට දන් දෙනවා කියලා මන්ත්‍රී දේවිය සාදුකාර දුන්න මේ ප්‍රාතිහාර්ය දැකලා. එදා වංකගිරියට ගියාට පස්සේ මේ මග දිගට හම්බෙන තැන් වලින් පළතුරු ආහාර කරගත්. පැන් තොටවල් වලින් පැන් වැළඳුවා. බොහොම දුෂ්කර ගමනක් දින ගානක් ගත කරගෙන වංකගිරියට පිටත් වෙලා ගිහිල්ලා තමන්ගේ රාජකීය සල්පිලි සියල්ල ගලෝලා ඉවත් කරලා තාපස වීසින් සැරසුණු. එදා මේ දෙවියන් වගේ ජයතුරා පුරේ රජකම් කරපු මේ රජුරෝ හරියට බ්‍රහ්ම රාජයෙක් වගේ තාපස වීසින් ඉන්නව දැකලා මන්ත්‍රී දේවිය ගිහින් වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සත් දෙවියන් වගේ පුදුම රාජකීය ස්වරූපයෙන් රජකම් කරපු රජුරෝ අද මේ තවුස් පිරිකර ඇඳගෙන ඉන්නව දකින්නකොට මට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මටත් අවසරයි තාපස පිරිකර ඇඳගන්න. අර දරුවෝ දෙන්නට අඳලා තාපස පිරිකර ඇඳගත්. මේ වෙලේ වැඳගෙන කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ භාවනා වඩමින් ධ්‍යාන වඩන්න මේ දරුවෝ දෙන්න බලා ගැනීමත් ඔබ වහන්සේට උවටන් කිරීමත් පළවැල නෙලා ගැනීමත් මට බාරයි කියලා ඒ වෙලේ බෝසතාණන් වහන්සේ කියනවා දේවිය දැන් තාපසයන් වහන්සේලා වෙනදවගේ අවීලාවෙ ඉන්න එපා. මීට උපදෙස් දුන්නා. මේ උපදේශයේ ආකාරයෙන්ම පිළිපදෙමින් බොහෝම නිදහසේ ධ්‍යාන භාවනා වඩාගෙන ගියා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ධ්‍යාන වඩාගෙන හිත දියුණු කරගෙන යනකොට කාලයක් ගත වෙලා ගියා. මාස 7ක් ගත වෙගෙන අර වංකගිරිය භාවනා කරගෙන යනකොට දවසක් උන්වහන්සේට හිතුණා මේ මහා වනාන්තරයට ඇවිල්ලා දැන් මාස 7ක් තිස්සේ භාවනා කරනවා දානය දෙන්න අවස්ථාවක් ඇති වුණා. බොහෝ කාලෙකින් මං දානය දුන්නේ නෑ නේද මේ අද්දකේ. එදා මේ සිතුවිල්ල ආපු දවසේ එදා රාත්‍රී මන්ත්‍රී දේවි බොහොම භයානක හීනයක් දැක්. මහා විශාල රාක්ෂයෙක් වගේ යක්ෂයෙක් ඇවිල්ලා අඬාඬා ඉන්නේදී මන්ත්‍රී දේවියගේ ඇස් දෙක ගලවගෙන යනවා. මේ හීනේ දැකලා බියෙන් තැතිගත් උදෑසන නැගිටලා බෝසතාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා භාවනා වඩන මෙස්සන්දර මම ඊයේ රාත්‍රී බොහොම භයානක හීනයක් මොකක් හරි දෙයක් සිදු වෙන්න යනවා. නමුත් දේවියගේ හිත සැනසුවා. දේවිය බොහොම වෙහෙසට පතලා පලාවල නෙලාගෙන ඇවිල්ලා ගිනි දල්වලා මේ දරුවන් බලාගෙන මේ මහ වනාන්තරයේ තුන්දොස් කිපීම නිසා වෙහෙස මහන්සි වීම නිසා ඔය වගේ හීන පේ. දරුවෝ දෙන්න ගෙනත් දීලා පළවැල නෙලාගෙන එනකන් දරුවෝ දෙන්න බලාගන්න කියලා මහ වනාන්තරයට යනකොට වෙනද වගේ නෙමෙයි මහ භයානක දේවල් මුණ ගැහෙනවා. පළවැල නැති ගස්වල පළතුරු වර්ග තියෙනවා වගේ පේනවා. ළඟට යනකොට ඒවා නැති වෙලා යනවා. මහ වනාන්තරයට යනකොට වෙනද වගේ නෙමෙයි පාර වරදිනවා. ගිය පාර හොයාගන්න බැරි වුණා. දේවතාවරු තුන් දෙනෙක් කොටියෙක් සිංහේ ව්‍යාක්‍රේක් වෙස් වලාගෙන දේවියට ආපු ඉන්න බැරි වෙන විදිහට පාර අවුරගෙන හිටියා. පින්වතුනි මේ දේවතාවරු මේ විදිහට උපකාර කරන්නේ දාන පාරමිතාව සම්පූර්ණ කරවන්නමයි. ටික වෙලාවක් යනකොට කලිඟු රටේ ඉඳන් ජූජක කියන බමුණා තමන්ට දාසකමට අවුරු හරි කෙනෙක් හොයාගෙන නගරයට ගියා. යනකොට වෙස්සන්ත රජුරෝ නැති බව දැනගතා. දන් දෙන්න කෙනෙක් නැහැ ජයතුරාපුරි. එදා ආපහු යනකොට දේවතාවරු මග වරද්දලා මාර්ගයේ වැරදිලා ආපහු යොමු වුණේ මේ වංකගිරියට. ඒ මග ඉන්න අයගෙනු පාර අහගෙන එදා බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ජයතු බවන් මහාරාජ ඔබට ජයම ලැබීවා කියාගෙන ආවා. එනකොට අර පුංචි දරුවෝ දෙන්න දුවගෙන ගියා. අතේ තිබ මේ උපකරණ පිළිගන්න දරුවෝ ළඟම රවලා බැලුවා. දරුවෝ බොහොම බයෙන් පස්සට ගියා. බොහොම රාක්ෂයෙක් වගේ කෙනෙක් ජූජක බමුණා. එදා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ බෝසතාණන් වහන්සේ යා හිටිය වෙස්සන්ත තාපසයාණන් වහන්සේ මේ පළතුරු වර්ග තියෙනවා සිසිල් පැන් තියෙනවා ඊමන් අරින්න මේවා පානය කරන් මේවා ආහාර කරගත් මම ආවේ ඕකට නෙමෙයි කිය. මගේ ගෙදර වැඩට කවුරු හරි දෙන්නෙක් අවශ්‍යයි. ඒ නිසා මේ දරුවෝ දෙන්න බැයිද කියලා ඉන්නේ. බෝසතාණන් වහන්සේගේ හිතේ මලක් පිපුණා වගේ බොහොම කාලයක් දන් දෙන්න විදිහක් නැතුව හිත හිතා හිටපු වෙලා තමන්ගේ ඇස් දෙක වගේ
වගේ මේ දරුවෝ දෙන්න තමන්ට ප්‍රියයි මනාපයි කියා හිටිය ජෝජක බමුණට පොඩ්ඩක් ඉවසලා ඉන්න මං දන් දෙන්න. දේවිය පළවැල නෙලන්නට ගිහිල්ලා දේවිය එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා. මේ ජෝජක බමුණ කියනවා දේවිය ආවොත් නම් මේ දරුවෝ දෙන්න ලෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ වහන්සේ බොරුවක් කියන්නේ. ඔබ වහන්සේ උපක්‍රමයක් වදා දෙනවා නම් දැම්ම දෙන්න කියලා. ඒ වෙලාවේ මේ දරුවෝ දෙන්නව අතින් අල්ලගෙන ගිහිල්ලා අර ජෝජක බමුණගේ අතේ තියලා පැන් කෙල්ලිය අරගෙන පැන් වැදුවා. ඇස් දෙක වගේ පිය මනාප මේ දරුවෝ දෙන්න මං දන් දෙන්නේ. මේ දානමේ පිණෙන් මට ලෝතුරා බුද්ධ රාජ්‍යෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මේ ජෝජක බමුණ දරුවෝ දෙන්න අරගෙන යනකොට මහා රාරී ගහක දරුවෝ දෙන්න බැඳලා නිදාගන්න. දේවතාවරු රැවිලා දරුවෝ දෙන්නව ලිහලා දිව්‍ය භෝජන වලින් ආහාර පාන වලින් දරුවන්ට ආහාර පාන කවලා බොහෝම සැප යහනාවල තොවලා උදෑසන පෙර තිබ්බ විදිහටම අර බමුණ නැගිටින්න පෙර බැඳලා දෙවියන් ඉවතින් මේ විදිහට දින 15 පමණ ගත වුණා. මේ බමුණට යනකොට පාර වැරදිලා ගියේ ජයතුරාපුරී තමයි. සංජේතේන රජුරවන්ට ඒ දේවියර දැනගන්න ලැබුණා මේ දරුවෝ දෙන්න අරගෙන ඇවිල්ලා ඉන්නවා කියලා. කතා කරා දරුවෝ දෙන්නට එන්න කියලා. දරුවෝ දෙන්න කියා හිටියා මුත නුවණි අපිට එන්න අවසර නැහැ කියලා. අපේ පිය රජුරෝ අපිව මේ බමුණට දන් දීලා තියෙන්නේ. ඒ වෙලාවේ සංජේතේන රජුරෝ අහනවා දරුවනි නුඹලව දන් දෙනකොට නුඹලට මිලක් නියම කරා. නියම කරා කියේ. අර කුමාරයා දන් දෙනකොට අනාගතේ යම් වෙලාවක නිදහස් කරගන්න අවස්ථාවක් ලැබුණොත් කහවණු ලක්ෂයක් මිල නියම කරා. දියණියට මිල නියම කරා හැම දෙයකින්ම 100ක් බැගින් 800 100යි අස්වරත 100යි මේ විදිහට 100ක් නිස්සයක් නියම කර දන් දුන්නේ. කියපු මිල නියම කරපු මිල ප්‍රමාණයට අනුව ඒ මුදල ගෙවලා දරුවෝ දෙන්නව නිදහස් කරා. යෝජක බමුණට රාජ මාලිගාව පවා තෑගි කරලා පිටතට ඇරියා. එදා දේවිය පළවැල නෙලන්න ගිහිල්ලා එන්න ප්‍රමාද වුණා. දේවතාවරු 3 දෙනෙක් මග අහුරගෙන හිටියා මේ දාන පාරමිතාව සිදු කරගන්න තෙක්. දේවතාවරු 3 දෙනෙක් සිංහේ කොටියෙක් ව්‍යාකරේ වීසින් මග අහුරගෙන හිටියා. එදා මහා රෑ කරවල වෙලා එනකොට වෙනදනම් දරුවෝ දෙන්න මගට දුවගෙන දුවගෙන යන අම්මී කියාගේ දරුවන්ගේ කටහඬ ඇහෙන්නේ නැහැ. එනකොට ලොකු බයක් ඇති වුණා. ගිහිල්ලා ඇහුව කොහමගේ දරුවෝ දෙන්න? උන්වහන්සේ දිහඳයි භාවනා කර. අඬ අඬ කොහමගේ දරුවෝ දෙන්න කී කී වටේ හොයන්න පටන් ගත්තා. මේ වෙලේ උන්වහන්සේ උපක්‍රමයක් යෙදුවා. උන්වහන්සේට හිතුණා දරුවෝ දෙන්න ගැන කිව්වොත් අපෝ පැලිලා මරණයට පතින්න උනා පුළුවන්. ඒ නිසා උන්වහන්සේ බොහෝම සැරෙන් අහනවා සියලු ස්ත්‍රී අංගයන්ගෙන් සම්පූර්ණ වෙච්ච ඔබ මොකද මේ මෙච්චර වේලාවක් මහා රාත්‍රී කරවල වැටෙනකම් මහා කැලේට වෙලා මොනවද කරේ? මේ වගේ බොහෝම සැරෙන් අහනකොට පරිවතාව ආරක්ෂා කරගෙන හිටිය මේ මන්දී දේවියට පුදුම කම්පනයක් ඇති වුණා. මේ මගේ ස්වාමියා මාව සැකා නේද කියලා. ඒ කම්පනේනොත් දරුවෝ නැති දුකේනොත් හඬ හඬා වංකගිරිය වටේ එළි වෙනකම්ම 3ක් පමණ මේ කැලේ වටේට හඬ හඬා දරුවෝ හොය හොයා ගියා. ගිහිල්ලා උදේ අරුණෝදයේ වැටෙනකොටම එහෙම ඇවිල්ලා බෝසතාණන් වහන්සේගේ ඒ පාදයන් අභියස කලන්ත හැදිලා එහෙම ඇදගෙන වැටුණා. මේ වෙලේ උන්වහන්සේට අර තාපසකම හිතෙන් අතහැරලා දේවිය වඩාගත් අත් දෙකින් තුරුල් කරලා අරගෙන ගෙනihin අදිෂ්ඨාන කරලා පැන් ඉස්සා. පැන් ඉහිනකොට සිහි ආවා. සිහි ආවට පස්සේ බැඳගෙන අහනවා ස්වාමීනි මගේ දරුවෝ දෙන්නකෝ. මේ වෙලේ උන්වහන්සේ දැනගත්ත දැන් නම් ටික අඬලා අඬලා හිත ටික හද වෙලා තියෙයි. දැන් නම් දරුවෝ දෙන්න ගැන කියන්න හොඳ වෙලා. මේ වෙලේ කියා හිටියා දේවිය සරුවෙන්. ජූජක කියලා බ්‍රාහ්මණෙක් බමුණෙක් කලිඟු රටේ ඉඳන් දරුවෝ දෙන්න ඉල්ලගෙන ආවා. ලෝතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් මම මේ දරුවෝ දෙන්න දන් දුන්නා. මහ පොළොව පවා කම්පාවට පතුනා. දෙවියන් පවා සාදුකාර දුන්නා. මගේ දානමේ පාරමිතාව සියල්ලෙන් සම්පූර්ණයි. දේවිය සතුටට පතින්න කියලා කියා හිටියා. මේ වෙලාවේ හඬා වැළපෙමින් මේ දේවිය කියා හිටියා තමන් සතු දෙයක් දන් දෙන්න බැරි ලෝ. ඇස් දෙක වගේ තමන්ගේ දරුවන්ව දන් දෙන්න තරම් මේ ඇති වෙන දාන පාරමී ශක්තිය ඔබට ඔය ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන ලෝතුරා බුද්ධත්වයේම ලැබේවා කියලා දේවිය හඬ හඬා ඒ ප්‍රාර්ථනාවම කියා හිටියා. ටික වෙලාවකින් පිංගුතුනි සක්‍ර දෙවියන් බ්‍රාහ්මණීකුගේ වෙස් අරගෙන මේ මහ වනාන්තරයට ආවා. මේ වෙස්සන්ත රජුරෝ ළඟට ඇවිල්ලා කියනවා මට ගෙදර වැඩකාරකමක කෙනෙක් හොයාගෙනයි මේ ආවේ. මේ දේවිය දෙන්නකින් වැඩකාර කවුද? සක්‍ර දෙවිය විශ්වලාගෙන ආවා. එදා වෙස්සන්තර තාපසයන් වහන්සේ දේවිය දිහා බලනකොට මේ දේවිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මගේ දෙමව්පියෝ යම් දවසක මාව සරණ පාවලා විවාහ කරලා දුන්නද එදා සිට මාව අයිති ඔබ වහන්සේටමයි. ඔබ වහන්සේගේ කැමැත්තක් සිදු වේවා. මම මේ තරම් සියල්ලෙන් සියල්ල ඉල්ලන හැම දෙයක්ම නෑ බෑ නොකිය දන් දුන්නේ ලෝතුරා බුද්ධ රාජ්‍ය පිණිසමයි. ඒ නිසා මගේ හදවත බඳු මේ දේවියත් මං අද ලෝතුරා බුදු බව පතා දන් දෙන්නෙමි කියලා දේවියගේ අතින් අරගෙන අර බ්‍රාහ්මණයාගේ අත මත තියලා පැන් කෙන්ඩියෙන් පැන් වැදුවා. මගේ හදවත බඳු මේ මන්ත්‍ර
මෛත්‍රී දේවිය ප්‍රතිවෘතා ඇති මේ දේවිය මන් දන් දෙනවා. මේ දානමේ පිනෙන් මට අසංඛේය ගණන් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් මුදවන්න ලෝතුරා බුද්ධ රාජ්‍ය මාතේවා කියලා ප්‍රාර්ථනා කරා. මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පාවට පතෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ මර බ්‍රාහමණ විස්ස අරගෙන හිටපු බ්‍රාහමණයා සතෙව් විලාසයෙන් අහසට පැන නැගලා කියා හිටියා, මම බ්‍රාහමණෙක් නෙමෙයි, මම සත දෙවියා. ඔබේ දානමේ පාරමිතාවන්ගේ පරමත්ත පාරමිතාව දැන් සම්පූර්ණයි කියෝ. ඒ නිසා මේ දේවිය ඔබටමයි කිව බාර. ආයේ මත් දේවිය ඔබට දන් දෙනවා. ආයි වෙන කාටවත් දේවිය දන් දෙන්න එපා. ඒ නිසා සතුටට පතෙන්න ලෞතුරා බුද්ධත්වයේ පිණිස පිරිය යුතු පාරමී ධර්මයන් ඔබ පුරලා අවසානයි. සත දෙවියන් මේ කාරණේ දැනුම් දීලා අහසින්ම වැඩම කරා. පිංගතුනි මෙන්න මේ විදිහට දා වෙස්සන්තරා මේ උන්වහන්සේ හතරාරයක් මහ පොළොව පවා කම්පා කරමින් දන් දුන්නේ. දා උන්වහන්සේ මේ වෙස්සන්තර ජාතකයේ දේශනා කරන්නට යෙදුනේ පළවෙනි වර්ෂයේ වෙසක් පොන් බොහෝ දවසේ. තමන්ගේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තුපුරයට වැඩම කරලා මේ ශාක්‍ය වංශික ඥාතීන්ගේ මානේ දුරු කරන්න අහසට පැන නැගලා යමා මහ පෙළහර පාමින් අහසේ ගගන තලයේ බුදුරුවක් මවාගෙන ගිනිදැල් විහිදෝමින් ජල දහරාවන් විහිදෝමින් අහසේ යමා මහ පෙළහර පාලා මේ බුද්ධ වංශ ඇතුළත් චර්යා පිටකයේ දේශනා කරන්නට යෙදුනා. එදා උන්වහන්සේ ගාථා කීපයකින් මේ වෙස්සන්තර ජාතියේ බොහොම සංවේදී ආහාරයට දේශනා කරන්නට යෙදුනා. උබෝ පුත්තා නමීදසා, මගේ දරුවෝ දෙන්න මගේ හතුරන් නෙවෙයි. මන්ත්‍රී දේවින් නදෙස්සියා, මන්ත්‍රී දේවිය කියන්නේ මට හැතිරියක් නෙවෙයි. සබ්බඤ්ඤුතම් පියම් මයිහං, මේ සියලු දෙනාම මට රියයි මනාපයි. තස්මාපි අදාසහං, ඒ සියල්ලට වඩා ලෝතුරා බුද්ධ රාජ්‍ය මට රියයි මනාපයි. ඒ නිසා මේ රිය වස්තු මම දන් දුන්නෙමි කියලා උන්වහන්සේ කියයි. ජාලින් කන්හා ජිනං ජීතං මන්ත්‍රී දේවින් පතිබ්බතං, ඇසෙක වගේ ප්‍රියමනාප මේ ජාලි ක්‍රිෂ්ණ ජිනා කියන දරුවෝ දෙන්නත් පතිවතාව ඇති මන්ත්‍රී දේවියත් රජමානෝ නචින්දේසි, මේ සියල්ල මන් දන් දුන්නේ බෝධියායේව කාරණා ලෝතුරා බුද්ධ රාජ්‍ය පිණිසමයි කියලා උන්වහන්සේ කියා හිටියා. අචේතනායම් පටවි, මේ සිපි නැති මහ පොළොව අවිඤ්ඤායේ සුඛං දුකං සැප දුකක් නොදැනෙන මේ මහා පෘථුවිය පවා සාපි දාන බලා මයම් මගේ දානමේ පාරමිතාව නිසා සතකන් දුන් කම්පති හතරාරයක් මහ පොළොව කම්පාවට පරුණා කියලා කියා හිටියා. පින්වතුනි හතරාරයක් මහ පොළොව කම්පා කරමින් වෙස්සන්තර ආර්මී දන් දීලා දාන පාරමිතාවේ පරමත්ත පාරමිතාව සම්පූර්ණගත ඒ මහා බෝසතාණන් වහන්සේ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය මතදී මීට අවුරුදු 2600කට පමණ පෙර වෙසක් පොන් බොහෝ දවසේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පතලා අසංකේය ගණන් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් මුදවාලුයි. ඒ බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ සංසාර ගමන කරගෙන පුරන ලද පාරමී ධර්මයන් ගැන අහන්න ලැබීමම අපිට කොයි තරම්නම් වාසනාවක්. ඒ නිසා අපි කවුරු හදවතින්ම වන්දනා කරමු. මම සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බුද්ධ ශාසනයේ තුල උතුම් මඟඵල ලාභී ශ්‍රාවක මහා සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. Thank you.